සාදරයෙන් පිළිගන්නවා අදත් Education 2020 YouTube channel එකත් එක්ක අපි අද පාඩමෙන් කතා කරන්නේ sinus tachycardia කියන මාතෘකාව සම්බන්ධයෙන්. එතන මේ sinus tachycardia කියන එකේ sinus කියන වචනේ තියෙනවා. sinus කියන්නේ SA node එකෙන් තමයි විද්‍යුත් ආවේග උත්පාදනය කරන්නේ. එතන sinus tachycardia කියලා කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ කියන්නේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයෙන් යුත් හෘදයක හෘදයේ වේගය වැඩිවීමේදී ඇතිවන තත්යකට භාවිතා කරන නමක් තමයි sinus tachycardia කියලා කියන්නේ. එතන අපි මෙන්න මේ sinus tachycardia කියන තත්ය හඳුන්වන්නේ SA node එක මගින් විනාඩියකට නිකුත් කරන විද්‍යුත් ආවේග ප්‍රමාණය 100කට වඩා වැඩි නම් අපි කියනවා 100යි BPM කියලා beat per minute. එතකොට SA node එක මගින් විනාඩියකට නිකුත් කරන විද්‍යුත් ආවේග ප්‍රමාණය 100කට වඩා වැඩි නම් අපි මේ වගේ තත්ත්වයක් තමයි කියන්නේ sinus tachycardia කියලා. එතන මේ sinus tachycardia කියන එක ඇති වෙන්න පුළුවන් තත්ත්වවලට උදාහරණ කීපයක් ගත්තොත් අපි එක්සයිස් කරලා කරාන්ට පස්සේ මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ඉමෝෂන් වල අවස්ථාවවලදී ඒත් එක්ක අපි රෝග තත්ත්ව ගත්තොත් ඇනීමියා තත්ත්වයේදී ඇති වෙන්න පුළුවන්. ඒත් එක්ක ෆීවර් තියෙනන් ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම heart failure අවස්ථාවවලදී ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම ওই කැෆීන් ඒ වගේම නිකොටිනින් වගේ උත්තේජක ද්‍රව්‍ය නිසා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ওই thyrotoxicosis වගේ තත්ත්වවලදී ඇති වෙන්න පුළුවන් sinus tachycardia තත්ත්වය. ඉතින් මේ sinus tachycardia තත්ත්වයේදී වෙනස් වෙන්නේ rate එක විතරයි. ඒ කියන්නේ heart rate එක 100කට වඩා වැඩි වීම විතරයි වෙන්නේ. ඒ කියලා රිද්ම් එක ගත්තොත් රිද්ම් එකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ECG lead ඇතිවීම, ඒ කියන්නේ තරංග ඇතිවීමේ රිද්මය. ඒක සාමාන්‍ය විදිහට regular විදිහටම පවතිනවා. rate එක විතරයි වෙනස් වෙන්නේ. P waves ගත්තොත් ඒ normal. ඒ කියන්නේ හැම එකම QRS complex එකක් follow කරන හැම P wave එකක්ම. ඒ වගේම තමයි pacemaker site එක වෙනස් වෙන්නේ. pacemaker site එක වෙන්නේ SA node එකමයි. ඒකම PR interval එක ගත්තොත් PR interval එක වෙනස් වෙන්නේ සාමාන්‍ය අගින්ම තමයි තියෙන්නේ 0.1 2 0.2 0.4ම තමයි තියෙන්නේ. ඒකම QRS complex එක ගත්තත් ඒකත් normal වෙනවා හැම එකම P තරංගයක් ඒ කියන්නේ හැම එකම P තරංගයක් එක්ක සාමාන්‍ය විදිහට තමයි ඒක ඇතිවීම සිදු වෙන්නේ. එතකොට මේ sinus tachycardia කියන එකේදී වෙනස් වෙන එකම දේ තමයි මේකෙදි අනිකුත් ලක්ෂණ P තරංගය ඒත් එක්කම QRS complex එක එතකම PR interval එක ඒත් එක්කම pacemaker site එක මේ හැම එකක්ම සාමාන්‍ය විදියට පවතිනවා. නමුත් වෙනස් වෙන එකම දේ තමයි rate එක. විද්‍යුත් ආවේග උත්පාදනය කරන්නේ SA node එකෙන්මයි. නමුත් heart rate එක 100කට වඩා වැඩි වෙනවා. ඒකට SA node එකෙන් විද්‍යුත් ආවේග ජනනය කරනවා නම් අනිකුත් දේවල් ඔක්කොම normal නම් heart rate එක 100කට වඩා වැඩි වුණොත් අපි මේ වගේ තත්ත්වයක් තමයි කියන්නේ sinus tachycardia තත්ත්වය කියලා.